අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් අද අපි කතා කරන්න යන vehicle coolant ගැන. ඉතින් ඔයගලන් දන්නවා දැන්ට ඒ කියන්නේ පරණ වාහන වලට ඉස්සර අපි වතුර දැම්මේ. ඒත් දැන් අලුත් වාහන වලට අපි coolant තමයි භාවිත කරන්නේ. ඉතින් coolant ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි IAT coolant, එවැගේම OAT coolant, එවැගේම HOAT coolant එක. ඉතින් IAT coolant එක තමයි පරණම coolant එක. ඉතින් ඒක තමයි ඉස්සල්ලාම නිෂ්පාදනය කරේ ආලෝකයටම. ඉතින් ඒක පරිසරයට ගොඩක් අහිතකරයි. ඉතින් ඒකින්ද අලුත් එකක් හැදුවා OAT කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙකම සංකලනයක් විදිහට තමයි HOAT කියලා ආවේ. ඉතින් මේක එච්චාගොලෙන් සඳහන් කරන්නේ hybrid කියන එක. ඉතින් මේ hybrid කියලා කියන්නේ මේ hybrid වාහන වලට දානවා කියන එක නෙමෙයි. මේක දෙකම එකතුවක් හින්දා තමයි මේක HOAT කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් මුලින්ම IAT coolant ගැන කතා කරොත් එහෙනම් මේක සාමාන්‍ය ලානිල් පාට සහ ලාකොළ පාට තමයි ඉන්නේ. ඉතින් මේක සාමාන්‍ය ඒකලොන් රෙකමන්ඩ් කරලා තියෙන්නේ කිලෝමීටර් 50,000ක් වගේ යනකම් දුවන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ OAT coolant ගැන කතා කරොත් මේක සාමාන්‍යයෙන් 150,000ක් වගේ වෙනකම් දුවන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් තැඹිලි පාට එනවා, රෝස එනවා, ඒ වගේම තදකොළ පාට එනවා. ඉතින් තැඹිලි කිව්වේ ලා තැඹිලි එන්නේ. ඉතින් මේක ඒකලොන් රෙකමන්ඩ් කරලා තියෙන්නේ 150,000ක් වගේ වෙනකම් දුවන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ අලුතෙන් මාපු එක තමයි HOAT කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් තද තැඹිලි එනවා, ඒ වගේම කහ පාට එනවා. ඉතින් මේකත් 150,000ක් වගේ වෙනකම් භාවිතා කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරමු මේ coolant ඇයි මේවා භාවිතා කරේ කියලා. මොකද අපි ඉස්සර පරණ වාහන වලට අපි වතුර භාවිතා කරේ. ඒත් දැන් අපි coolant භාවිතා කරන්නේ. ඉතින් මූලික වශයෙන් ගත්තොත් හේතුව තමයි වතුර භාවිතයේදී මලකඩ කනවා. ඒ කියන්නේ රේඩියේටර් එක මලකඩ ගන්න බලනවා. ඉතින් අනිත් හේතුව තමයි සීතල රටවල මේ රේඩියේක තියෙන වතුර ඝන බවට පත් වෙනවා. ඉතින් අයිස් වෙනවා. ඉතින් එතකොට ගැටලොක් වෙනවා. ඉතින් ඒ වගේම අනිත් හේතුව තමයි මේකේ boiling point එක. වතුර වලට වඩා coolant වල boiling point එක වැඩි. ඉතින් මේ කාරණා තුනින් තමයි මේ වතුර වෙනුවට මේ coolant කියන එක නිෂ්පාදනය කරේ මොළලොවකට. ඉතින් අපි boiling temperature ගැන කතා කරොත් එහෙනම් පරණ වාහනවල සාමාන්‍ය සෙල්සියස් අංශක 85 90 අතර අගයක් තමයි ගත්තේ. ඒත් දැන් අලුත් වාහනවල සාමාන්‍යයෙන් 100ත් 140 අතර temperature එක ඒ කියන්නේ සෙල්සියස් අගයක් ගන්නවා. ඉතින් මේ හේතුව හින්දා තමයි ඔයගොල්ලන් දැකලා තියෙන්නේ අලුත් වාහනවල සාමාන්‍ය water temperature gauge එකක් නැහැ. oil temperature gauge එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකට හේතුව තමයි water temperature gauge එකක් තිබ්බොත් එහෙම සාමාන්‍ය boiling point එක 100 පැන්න ගමන් අපි හිතන්නේ වාහනේ boil කරනවා කියලා. ඒ කියන්නේ radiator එක boil කරනවා කියලා. ඉතින් ඒකෙදී අර වාහනේ එළුණක් කෙනාට පොඩි මානසික වේග පොඩ්ඩ බලපාන හින්දා තමයි මේ water temperature gauge එක අලුත් වාහනෙල අයින් කරලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂම දේ තමයි අපි කවදාවත් ඒ කියන්නේ coolant වර්ගයක් තවත් coolant වර්ගයක් එක්ක මිශ්‍ර කරන්න හොඳ නැහැ. ඔය IAT කියන coolant එක භාවිත කරලා තියෙනවා නම් කාරකට ඒ කියන්නේ මන් තියෙන භාෂෙන් කියොත් එහෙනම් දැන් කොළ පාට එක ඔයා දාලා තියෙනවා නම් ලාකොළ පාට එක එන්ජිමට දාලා තියෙනවා නම් රේඩියේටර් එකට ඒකට OAT එක පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ මේ තැඹිලි පාට ඒ කියන්නේ වෙනත් වර්ගයක coolant එකක් පාවිච්චි කරන්න එපා. මොකද මේකේ chemicals දෙක වර්ග දෙකක්. ඉතින් මේක මිශ්‍ර වුණාම එන්ජිමට ගොඩක් හොඳ නැහැ. ඉතින් මේක තමයි ප්‍රධානම දේ. ඒ කියන්නේ වර්ග දෙකක කූලන් දෙකක් කවදාවත් මිශ්‍ර කරන්න එපා. ඉතින් ඔයාලට එහෙම ආයි කියන්නේ මාරු කරන්න අවශ්‍යම නම් මුලින්ම කරන්න ඕනේ රේඩිය එක තනිකර ෆ්ලෂ් කරන්නක. ඉතින් මේකට ඔයාලට ගන්න පුළුවන් රේඩියට ෆ්ලෂ් කරන ලික්විඩ් එකක් තියෙනවා. ඒත් ඔයාලට ගෙදරදී දැම්ම කරන්නත් පුළුවන් රේඩියට ෆ්ලෂ් කරන ලික්විඩ් එකක් අරන් ඒක දාලා හොඳට ෆ්ලෂ් කරලා ඒ කියන්නේ තියෙ කලින් තිබ්බ කූලන්ට ගියාවලා ඔයාලට අලුත් කූලන්ට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කූලන්ට භාවිතා කරන්නේ අර මං කියපු කරුණු ටිකට. ඉතින් එකක් තමයි මලකට කන එක වළක්වන්න. ඒ වගේම බොයිලින් ටෙම්පරේචර් එක ගොඩක් වැඩි වතුර වලට වඩා ඒ වගේම සීතල රටවල් වල ඕගලන් දන්න වතුර ඝන වෙනවා. ඉතින් ඒක වළක්වන්න තමයි මේ කූලන් භාවිත කරන්නේ. මොකද සෙල්සියස් අංශක ඍණ ගණන් වල වුණත් මේව තියාගන්න පුළුවන් කූලන් ඒ කියන්නේ ඝන බවට පත් වෙන්නේ නැතුව. ඉතින් ඒකට තමයි ප්‍රධාන වශයෙන් අපි කූලන් භාවිත කරන්නේ. ඉතින් හිතනවා මේ වීඩියෝ එක වටිනවා ඇති කියලා. ඉතින් මේක තෝරා ගැනීමේදී එක එක බ්‍රෑන්ඩ්ස් ඉන්න ලංකාවේ ගොඩක් ඒ කියන්නේ එක එක කම්පැනිස් වලින් ගහනවා. ඉතින් ඒක හොඳ මොකද්ද කියලා මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒක හරිය නැති හින්දා. ඉතින් මේවා පාවිච්චි කරන කට්ටිය ගැන ඔයාලට අහලා බලලා දැනගන්න පුළුවන් සාමාන්‍ය හොඳ මොනවද බ්‍රෑන්ඩ්ස් තියෙන කියලා. නැත්තම් මම බ්‍රෑන්ඩ් කියන්නේ කිව්වොත් එහෙම ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ නැත්තේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මට ඔයගලන්ට දැනුවත් කරන්න ඕනලා තිබ්බේ. ඉතින් ඒ වගේම රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ දාපුවම ඔයගලන්ට notification එකක් එනවා. එහෙනම් ආනවතම එක ඔයගලන්ට සුබ දවසක්. Thank you.